රයිස් කුකර් තියෙන හුඟක් දෙනෙක් මගෙන් රයිස් කුකර් එකේ කේක් එකක් හදන හැටි කියලා දෙන්න කියලා ඉල්ලලා තිබුණා. රයිස් කුකර් එකේ කේක් හදන විවිධ ක්‍රමවලින් මම අත්හදා බැලුවා. අද මම මුලින්ම බටර් කේක් එකක් හදන හැටි කියලා දෙනවා. රයිස් කුකර් එකේ හදිස්සියට කේක් එකක් හැදුවට පුරුද්දක් වශයෙන් කරන්න යන්න එපා. මේ ක්‍රමයට තනියම ඉන්න අය, හොස්ටල් වල ඉන්න අය, ඒ වගේම අලුත විවාහ වුණු දුවල පුතාලට රයිස් කුකර් එකක් විතරක් නම් තියෙන්නේ මේ ක්‍රමයට කේක් එකක් හදාගන්න පුළුවන්. මේ රයිස් කුකර් එකේ කේක් එකට ඔයා කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් ඉගෙනගෙන කෑමෝයා Facebook කරහා සියදහස් ගණනේ ෆොටෝ සෙවන අපේ අම්මා YouTube චැනලය සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන All කියන බටන් එක ප්‍රෙස් කරන්න. අයිබෝන්, අපේ අම්මා YouTube චැනල් එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේකට අපිට හොඳ පිරිසිදු පාන් පිටි ග්‍රෑම් 200ක් ඕනේ. බිත්තර ග්‍රෑම් 200යි, ලොකු බිත්තර නම් 3යි, පොඩි බිත්තර නම් 4යි. සීනි ග්‍රෑම් 200යි, එලකිරි හරි පිටිකිරි හරි මේස හැඳි 4ක් ඕනේ. බේකින් පවුඩර් තේ හැඳි 1යි, වැනිලා තේ හැඳි 1.5යි, බටර් හෝ මාගරින් ග්‍රෑම් 200යි. මම මෙතන අරන් තියෙන්නේ කිරලා ගන්න මාගරින්, මේකේ ග්‍රෑම් 200 රුපියල් 100යි. මේ තියෙන රෙසිපි එක බලලා ලියාගන්න. ඉස්සෙල්ලම බේකින් පවුඩර් තේ හැන්දක් පිටියකට දාලා කලවම් කරනවා. ඊට පස්සේ පිටි එක මේ විදිහට හලා ගන්නවා. සීනි ගන්නකොට හොඳටම චූටියව අරගන්න, නැත්තම් බ්ලෙන්ඩ් කරලා අරගන්න. ඊළඟට මාගරින් හෝ බටර් ග්‍රෑම් 200යි, කුඩු කරගත්ත සීනි ග්‍රෑම් 200යි එකට දාලා හොඳට බීට් කරනවා. මේ වගේ බීට් කරනකොට ක්‍රීම් එකක් වෙනකම් බීට් කරන්න ඕනේ. අනිත් වැදගත් දේ තමයි බටර්, මාගරින්, බිත්තර මේ වගේ දේවල් එකතු කරනකොට ෆ්‍රිජ් එකෙන් අරන් කූල් පිටින් නම් හදන්න එපා. හොඳටම සීතල ගිහිල්ලා කාමර උෂ්ණත්වයට ආවට පස්සේ හදන්න. දැන් මේ වගේ වටේ තියෙනව එකතු කර කර බීට් කරන්න. බීට් කරලා ඉවර වෙන්න යනකොට සීනි කැට හොයනවද කියලා බලන්න. මේ බලන්න, මේ වගේ සුදුපාට ක්‍රීම් එකක් වගේ එනකම් බීට් කරන්න. ඊට පස්සේ බිත්තරේ එක එක වෙන වෙනම කඩලා මේ ක්‍රීම් එකට දාලා හොඳට බීට් කරන්න. එක බිත්තරයක් දාලා ක්‍රීම් එකට කලවම් වුණාට පස්සේ අනිත් බිත්තරේ එකතු කරන්න. මේ විදිහට බිත්තර තුනම දාලා බිත්තර තුන හොඳට මිශ්‍රණයට කලවම් වෙනකම් බීට් කරගන්න. දැන් මම මේ වෙලාවේ වැනිලා තේ හැඳි 1.5ක් එකතු කරනවා. වැනිලා එකතු කරාට පස්සේ තප්පර 10ක් විතර බීට් කරලා ඊළඟට බීටර්ස් ටික අයින් කරනවා. දැන් අපේ පිටිවලින් ටික ටික දදා ස්පැචුලාකින් හරි ලී හැන්දකින් හරි මේ වගේ පෙරල පෙරල කලවම් කරනවා. කලවම් කරනකොට මේ ක්‍රමයට කලවම් කරන්න තදින් හැඳි ගන්න යන්න එපා. මේ විදිහට පිටි ටික ටික දාලා සීරම මං කලවම් කරගත්තා. දැන් අපේ කිරිවලින් මේස හැන්දක් දාලා කලවම් කරනවා. ඊළඟට ආයෙත් මේස හැන්දක් දාලා කලවම් කරනවා. මේ විදිහට මේස හැඳි 4ක් දාලා මං කලවම් කරගන්නවා. දැන් අපි මේක රයිස් කුකර් එකේනේ හදන්නේ. ඒ නිසා මේකට දියාරු ගතිය චුට්ටක් ඕනේ. ඒ නිසා කිරි මේස හැඳි 4ක් එකතු කරගන්නවා. මීට කලින් මං ඔයාලට බටර් කේක් හදන වීඩියෝ එකක් කළා. ඒකේ පදමට වඩා මේක ටිකක් දියාරුයි. දැන් අපේ කේක් මිශ්‍රණය කේක් බැටේ එක හරි. රයිස් කුකර් එකේ සාස් පාන කලින්ම මේ වගේ ලෑස්ති කරලා තියාගන්න. අපේ රයිස් කුකර් එකේ අඩියට තෙල් ටිකක් මේ වගේ ගාගෙන සාස් පානේ මැදක් විතර යනකම් තව තෙල් ටිකක් ගාගන්න ඕනේ. මේ රයිස් කුකර් එකේ විශ්කම්බය එක කොනක ඉඳලා අනිත් කොනට අඟල් 8යි. මෙන්න මේ තරම් පොඩි රවුමක් තියෙන රයිස් කුකර් එකක් හේමනම් කේක් එක මෙන්න මේ ගානට උඩට ඉස්සෙන්න පුළුවන්. එතකොට යට පිච්චිලා උඩ අමු වෙන්න පුළුවන්. ඒ නිසා පොඩි රයිස් කුකර් එකක හදනවා නම් මම මේ දීපු ප්‍රමාණයන්ගෙන් හැම එකකින්ම භාගෙ භාගෙ අරගෙන කේක් එක හදාගන්න.
ඊළඟට මම මෙතන හයිය කැලෙන්ඩර් කොළ දෙකක් කපාගෙන තියෙනවා. මේක ටිකක් හයියයි. හයියේව නැත්තම් තුනේවයින් තුනක් විතර අරගන්න. ඊළඟට පාච්මන් පේපර් හරි තෙල් කුල හරි මේ වගේ රවුම් දෙකක් කපා ගන්න ඕනේ. ඉස්සෙල්ලම මම ඒ පාච්මන් පේපර් එක කපා ගන්න හැටි පෙන්වලා දෙනවා. සාස්පානිය ඇඩියට කොලේ මේ වගේ තියලා නවා ගන්න ඕනේ. ඊට පස්සේ මේ කොලේ යට හරියට පුංචි කැපුම් ටිකක් දා ගන්න ඕනේ. දැන් ඊළඟට තෙල් ගාපු සාස්පානෙට මේ විදියට තෙල් කොලේ හරි පාච්මන් පේපර් එක හරි දා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කපාගත්තු කැලෙන්ඩර් කොළ ඒකේ ඇතුලෙන් තියෙනවා. දැන් මේ කැලෙන්ඩර් කොළ ප්‍රින්ට් කරපුවනේ. ඒ නිසා ආයේ ඒක උඩින් පාච්මන් පේපර් එකක් දානවා. සාස්පානේ වටේටත් අපි තෙල් ගාගත්තනේ. ඒ ගානට කොළයක් කපාගෙන ඒ කොළෙත් ඇදියේ කතරෙන් වටේටම කපා ගන්න ඕනේ. කපපු පැත්ත සාස්පානේ අඩියට තියලා වටේටම අතුර ගන්නවා. ඔයා ගාව මේ වගේ සුදු කොළ තියෙනවා නම් මෙන්න මේ ක්‍රමයට හතරට නවල රවුම් කපාගෙන කැලෙන්ඩර් කොළ වෙනුවට මේ කොළ හතරක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපේ කේක් බැටේක සාස්පානෙට මේ විදියට දාගන්නවා. ඊළඟට ස්පැචූලකින් හරි හැන්දකින් හරි මේ විදියට ගානට පැතලි කරනවා. ඊළඟට වාත බුබුලු යන්න පොඩ්ඩක් මේ වගේ ටැප් කරනවා. දැන් ඊළඟට අපි රයිස් කුකර් එක ඔන් කරන්නයි යන්නේ. දැන් මේ ස්විච් එක කුකින් මෝඩ් එකට දානවා. විනාඩි 5ක් විතර යනකොට කීප් වෝම් එකට ස්විච් එක වැටුණා. ඊට පස්සේ ඔන් කරන්න යනකොට මෙන්න මේ වගේ ඔන් වෙන්නේ නැහැ. ඔන් වුණේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. විනාඩි 3ක් 4ක් විතර යනකොට ඔන් කරන්න පුළුවන් වෙනවා. එතකොට ස්විච් එක ආයෙත් කුකින් මෝඩ් එකට දාන්න ඕනේ. මේ ක්‍රමයට රයිස් කුකර් එක ඔෆ් වෙන ගානේ සැරෙන් සැරේ ඔන් කර කර පැය විනාඩි 20ක් විතර යනකම් බේක් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ ප්‍රමාණයක කේක් එකක් බේක් වෙන්න විනාඩි 35ක් 40ක් වගේ තමයි අවන් එකක යන්නේ. රයිස් කුකර් එකේ උෂ්ණත්වයේ මදි නිසා මේ ක්‍රමයට ගොඩක් වෙලා බේක් කරගන්න ඕනේ. රයිස් කුකර් එකේ මෙන්න මේ වගේ වාෂ්ප එළියට යන චූටි හිලක් තියෙනවනේ. ඒක එහෙමම තිබුණ දෙන්. ඒක වැහුවත් එහෙම ජල වාෂ්ප ටික කේක් එක උඩට ගිහිල්ලා කේක් එක තෙත් වෙයි. පැය විනාඩි 20කට පස්සේ මම මේ විදියට ටූත්පික් එකක් ගහලා බලනවා. ටූත්පික් එකේ අපේ කේක් මිශ්‍රණය ඇලිලා නැත්තම් කේක් එක බේක් වෙලා. හැබැයි අවන් එකේ වගේ උඩින් ගින්දර නැති නිසා මෙන්න මේ පාටට තමයි කේක් එක තියෙන්නේ. ඒ වුණාට අපේ කේක් එක නම් බේක් වෙලා. දැන් සාස්පාන පැත්තකට අරගෙන මෙන්න මේ වගේ කේක් එකේ ගාන පිඟානක් හරි කේක් ට්‍රේ එකක් හරි තැටියක් හරි තියලා අනිත් පැත්ත හරව ගන්නවා. දැක නේද අපේ කේක් එක යට පිච්චිලා නැතුව හොඳ ගානට තියෙනවා. දැන් අපේ කේක් එක කූල් වෙන්න කූලින් රැක් එක උඩ මේ විදියට තියෙනවා. සමහර විට කේක් එක හොඳට බේක් වෙලා තිබිලා උඩ ජල වාෂ්ප ගිහිල්ලා තෙත ගතිය වගේ තියෙනවා නම් අපි කලින් දාපු පාච්මන් පේපර් එක අයින් කරන්න කලින් ඒකේ උඩට අනිත් පැත්ත හරවන්න. හරවල ස්විච් එක ඔන් කරලා විනාඩි 5ක් විතර තියලා අරගන්න. හොඳටම කූල් වුණාට පස්සේ අනිත් පැත්ත හරවනවා. හරවල මේ විදියට කපාගෙන රස බලන්න තමයි තියෙන්නේ. කොහොමද අපේ රයිස් කුකර් එකේ බටර් කේක් එක අවන් එකේ කේක් එකක් වගේම තියෙනවා. මේ උඩ පැත්ත මේ අට පැත්ත. මේ බලන්න සොෆ්ට් එකට තියෙනවා. මේ බලන්න මැදාමුණ හොඳ ගානට බේක් වෙලා තියෙනවා. ඇත්තට මේක හරිම රස බටර් කේක් එකක්. ඔයා කේක් හදන අලුත් කෙනෙක් නම් කේක් හදන එක ගැන විස්තරාත්මකව කියපු බටර් කේක් වීඩියෝ එකක් අපේ අම්මා channel එකේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි අවන් එකක් නැතිව YouTube එකේ පළමුවෙනි වතාවට අපේ අම්මා සොයාගත් ක්‍රමයට මෙන්න මේ විදිහට ඔයාට කේක් හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ස්ටීම් කරලා කේක්, කප්කේක් මේ හැම දෙයක්ම හදන හැටි අපේ අම්මා channel එකේ තියෙනවා. මෙන්න මේ දකුණු අත පැත්තේ dancing ඉතලේ කෙළවර තියෙන link එක click කරන්නකෝ. ඔයාට මේ වීඩියෝ ඔක්කොම බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් description box එකෙත් තියෙනවා. ඒ link එක click කරලා මේ වීඩියෝ බලා ගන්න. මේ කේක් එක ඔයාලට කියලා දෙන්න කලින් මීට කලින් කීප වතාවක් එක එක විදියට මං හදලා බැලුවා. මේ තියෙන්නේ අඩියට එක පාච්මන් paper එකක් විතරක් දාලා කේක් එක පුච්චගත්තු හැටි. ඒකනම් අඩිය ටිකක් ගොරෝසු වුණා. කේක් එක ටිකක් ඉක්මනට බේක් වුණා. මම හිතන්නේ අද මම මේ කියලා දීපු ක්‍රමේ තමයි හොඳම ක්‍රමේ කියලා.
පිටරටවල් වල අය මේ විදිහට ගොඩාක් දෙනෙක් රයිස් කුකර් එකේ කේක් හදලා තියෙනවා. ඒ වුණාට YouTube එකේ පළමුවෙනි වතාවට ඔයාලට මේ ක්‍රමයට මේ කේක් එක හම්බ වෙනවා. ඔයත් මේ විදිහට රයිස් කුකර් එකේ කේක් එකක් හැදුවොත් අපේ අම්මා Facebook fan page එකට හදනකොට ගත්ත ෆොටෝස් එක්ක ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුවයි all button එකයි press කරන්න.